ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ පහක් ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු අතර තවත් එන්නත් ලක්ෂ පහක් රජය මිලදී ගනු ලැබුණා. තවත් එන්නත් දෙලක්ෂ හැටපන්දහසක් අපට ලැබුණා. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 12,65,000ක් ශ්‍රී ලංකාවට හිමි වුණා. පළමු එන්නත් කරණය තුළ මාත්‍රා 9,25,000ක් එන්නත් කරණය සිදු වුණු අතර පසුගියදා ඉන්දියාවේ මතු තත්ත්වයත් සමග එම එන්නත් කරණය දෙවන මාත්‍රාව සඳහා එන්නත් ලබා ගැනීමේදී අර්බුදයක් මතු වුණා. දෙවන එන්නත් කරණය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 106ක් පමණ අවශ්‍ය බව මේ වන විට සෞඛ්‍යංශ පෙන්වා දී තිබෙනවා. රජය එම මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටිනවා. මේ අතර චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 106ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග ලෙස ලැබුණු අතර එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුණේ නැහැ. කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සයිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඊට පසු දිනම සයිනොෆාම් එන්නත් කරණය ආරම්භ වුණු අතර දිනකට එන්නත් මාත්‍රා 25,000 බැගින් ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ එන්නත් කරණයට රජය කටයුතු කරමින් සිටිනවා. සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 3ක් චීනෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර එම එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වලද එන්නත් කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. රුසියානු ස්පුට්නික් එන්නතද එන්නත් කරණය සඳහා යොදා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස එන්නත් මාත්‍රා 15,000ක් ශ්‍රී ලංකාවට හිමි වුණා. ස්පුට්නික් එන්නත් ක්‍රමවේදය අනික් එන්නත් භාවිත කරන ක්‍රමවේදයට වඩා තරමක් වෙනස් බැවින් අපේ සෞඛ්‍යංශය නව ක්‍රමවේදය සමග අනුගත වෙමින් ගොතටුව ප්‍රදේශයෙන් එන්නත ලබා දීම ආරම්භ කළා. COVID-19 වසංගත පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ මාස 30වැනිදා දක්වා සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමටත් පිරිස් එක් රැස්වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත් වෙළඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත් ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. කෙසේ වෙතත් එම සීමාවන් පැනවීමේදී ජන ජීවිතයේ අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. රජයේ මේ වැඩපිළිවෙල සමග අනුගත වෙමින් රටේ ජනතාව වගකීමෙන් කටයුතු කරනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසයයි. ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.